ජීවීන්ගේ දේහයේ 65% ජීවීන්ගේ දේහ අපි කියව මූලද්‍රව්‍ය වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන්. ජීවීන්ගේ දේහවල වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය ඔක්සිජන්. මේ අපි ඔක්සිජන් මේක සංකේතය ඔබ දන්නවද 9 වසර ඉගෙන ගන්නවා. ඔව්. මේ මූලද්‍රව්‍ය සංකේතය තමයි දාර්ශනික. එතකොට එහෙනම් ජීවීන්ගේ දේහ නිර්මාණය වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය 25කින් ප්‍රධාන 4ක් එක්ක සඳහන් වෙලාගත් කියන්නේ. ප්‍රධාන මූලද්‍රව්‍ය 4ක් වෙන වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය. ඒවා තමයි 65ක් තියෙන ඔක්සිජන්, 18ක් තියෙන කාබන්, 10ක් තියෙන හයිඩ්‍රජන්, 3ක් තියෙන නයිට්‍රජන්. එතන මෙතන 4යි. අර 25න් 4ක් ගියම තව 21ක් තියෙනවා. ඒ 21ම 104යි තියෙන්නේ. ඒ 21ම තියෙන්නේ 104. පැහැදිලිද? හරි. ඊළඟට බලමු අපි. දැන් අර අපි කියවන ප්‍රධාන මූලද්‍රව්‍ය හතර මොනවාද කියලා? නයිට්‍රජන්, හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන්. ඊට අමතරව තියෙන මූලද්‍රව්‍ය කීපයක් මෙතන තියෙනවා. මොනවාද? 25න් අපි කියව මූලද්‍රව්‍ය 25ක් ජීවීන්ගේ දේහ නිර්මාණය වෙන්න වැදගත් වෙනවා. ඒකෙන් ප්‍රධාන හතරක් අපි කිව්වා. මොනවාද? නයිට්‍රජන්, හයිඩ්‍රජන්, කාබන් සහ ඔක්සිජන්. එතකොට ඊතුරු දැන් 25න් හතරක් නේ ඊතුරු කීපයක් මෙතන තියෙනවා. මොනවාද? තව එකක් කැල්සියම්. මේවා ඉතා පොඩි ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. ඒ ඔක්කොම අපි කියන 104යි තියෙන්නේ කියලා. ඒත් කැල්සියම් Ca තමයි එක සංඛ්‍යාව. Phosphorus, potassium, sulfur, sodium. මේ එක සංකේතයෙන් තෝරගන්න කියලා දාලා දෙනවා. අපි ඉස්සරහට කතා කරා තුන්වෙනි පාඩමේ රසායන විද්‍යාවේ මූලද්‍රව්‍ය ගැන කතා කරා. දැන් දැනට නම් විතරක් දැනගත්තා. Calcium, phosphorus, potassium, sulfur, sodium, chlorine, magnesium, iron. Iron කියන්නේ යකඩ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතන මේවත් ජීවීන්ගේ දේහ නිර්මාණය වෙන වැදගත් වෙන මූලද්‍රව්‍ය. සයිල් එකතු වෙලා පටක එකතු වෙලා අවයව නේද? සරලම එක ඔයාලා ඔච්චර කාලෙ ඉගෙනගෙන තියෙන සයිල. හැබැයි අද ඉගෙන ගත්ත අපි සයිල හැදෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා. සයිල හැදෙන්නේ සංයෝග එකතු වෙලා. ඒ සංයෝග හැදෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා. එහෙනම් සයිල හැදෙන්නේ තවදුරටත් සයිල බෙදන්න පුළුවන් සංයෝගවල විදිහට. සංයෝග තවදුරටත් බෙදන්න පුළුවන් මූලද්‍රව්‍ය විදිහට. ඊට පස්සේ මේ මූලද්‍රව්‍ය සංයෝග මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා. සංයෝග එකතු වෙලා සෛල හැදෙනවා. රසායනික සංයෝග වලින් තමයි සෛල හැදෙන්නේ. සෛල ගොඩක් එකතු වුණාම පටකයක් කියලා අපි කියනවා. පටක එකතු වෙලා අවයව හැදෙනවා නේද? අවයව එකතු වෙලා පද්ධති හැදෙනවා. පද්ධති ගොඩක් එකතු වෙලා තමයි ජීවය නිර්මාණය වෙන්නේ. මේ වගේ පද්ධති ටිකක් ගැන ඔබ දන්නවා. ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය නේ. Your heart is a pump. It's a muscular organ about the size of your fist. It is located inside your heart. Your heart is divided Together, your heart and blood vessels comprise your cardiovascular system, which circulates blood and oxygen around your body. In fact, your heart pumps about 5 quarts of blood every minute, and it beats about 100,000 times in one day. That's about 35 million times in a year. Oxygen-poor blood, blue blood, returns to the heart and circulates through your body. The right side of the heart goes to the right atrium and ventricles. The left side of the heart goes to the right atrium and ventricles. Making ආස්වාස ඔක්සිජන් එක මේ කලවම් කරනවා. ඊපස්සේ නැවත හෘදයට ඇවිල්ලා හෘදයෙන් ශරීරයෙන් බෙදා හදනවා. බෙදාගන්නවා මේක ඔක්සිජන් ටික සෛල අරගෙන අයහපෝම අපිට පිළිගන්නවා. Work like gates on a fence. They open only one way and only when pushed on. Each valve opens and closes once per heartbeat, or about once every second. A beating heart contracts and relaxes. Contraction is called systole, and relaxing is called diastole. During systole, your ventricles contract. Forced out of a squeeze bottle. කාර්මිකා දෙක එකට
Here you can see just the blood vessel. Your heart also has electrical wiring, which keeps it beating. The electrical impulses begin high in the right atrium and travel through specialized pathways to the ventricles. The conduction system keeps your heart beating in a coordinated and normal rhythm, which in turn keeps blood circulating. The continuous exchange of oxygen-rich blood with oxygen-poor blood is what keeps you alive. ලංකාවේ හොඳම ඔන්ලයින් පන්තියට ඔබත් අදම එකතු වෙන්න. එක් විෂයක් සඳහා රුපියල් 750යි. වැඩි විස්තර සඳහා 076.5710.930 වෙතට අමතන්න. Don't delay your decision. It's time to connect with Ceylon Online Business School.